මම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් අද දින සිට සමුගන්නවා කියලා කියන්න. ඉතින් මම මේක ඉනවුස් කරන්න හිටියේ ලෝක උසලානය ඉවර වෙනවත් සමගම. ඉතින් හැබැයි ලසිත් මාලිංග ලෝක කුසලානය අතරතුරදී විශේෂ ප්‍රකාශයක් කරා. ඔහු ලංකාවේ පැවැත්වෙන එක් දින තරඟයකින් සමුගන්න කැමති කියලා. ඉතින් ඒ ප්‍රකාශයත් එක්ක මම ක්‍රිකට් ආයතනයට ඒ ගැන සලකලා බලන්න කියලා ලිපියක් දුන්නා. ඉතින් ඒකයි මෙච්චර දවසක් මගේ මේ රිටයර්මන්ට් එක ඇනවුස් කරන්න හේතු ප්‍රමාද වුණේ. ඉතින් මම ඉස්සෙල්ලාම ලසිත් මාලිංගට ස්තුතිවන්ත වෙනවා, මොකද නැවත මාව මතක් කරලා දුන්නට. ඉතින් මොකද එයාගේ ප්‍රකාශයත් එක්ක සමග තමයි මාව ආයෙත් සමාජයේ කතා බහ කරලා ලක්ුණේ. ඉතින් මම හිතන්නේ ක්‍රීඩකයෙක් තවත් ක්‍රීඩකයෙක් ගැන කතා කරන එක ඉතාමත් හොඳ ගුණයක්. මොකද ඒක ලසිත් මේ පළවෙනි පාර කරපු දෙයක් නෙමේ. ඉතින් ඒකට මම ඔයගොල්ලන්ට උදාහරණ දෙන්න අවශ්‍ය නැහැ. ඉතින් මට කියන්න තියෙන්නේ මම ගම්පහ ඉපදිලා රම්පගුණගම ජීවත් වෙලා, ඉතින් රම්පගුණම විද්‍යාලයට ප්‍රාථමික අධ්‍යාපනයට ගොස් සාමාන්‍ය පෙළ සඳහා කිරුදැල මධ්‍ය මහාවිද්‍යාලයට සම්බන්ධ වුණා. පසුව උසස් පෙළ සඳහා ගම්පහ බණ්ඩාරනායකට ගියා. ඉතින් එතනදී තමයි මම ලෙද පන්දු ක්‍රීඩා කරන්න යොමු වුණේ. ඉතින් එතන ඉඳලා මම ඉස්සෙල්ලාම නුගේගොඩ ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරලා පසුව ගාලු ක්‍රීඩා සමාජයට සම්බන්ධ වුණා. ඉතින් එතනින් මම ජාතික කණ්ඩායමට වරම් ලබා ගන්න සුදුසු වුණා. ඉතින් පසුව වර්තමානයේ කොළඹ මේ කෝල්ස් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම මගේ ක්‍රිකට් දිවි ඉතාමත් කෙටියෙන් මම ප්‍රකාශ කළේ. ඉතින් මට කියන්න තියෙන්නේ මේ හැම දෙයක්ම මට හම්බුනේ ක්‍රිකට් හින්දා. ඉතින් මම මේ ක්‍රීඩාවට හුඟක් ආදරය කරනවා, ක්‍රිකට් ක්‍රීඩාවට. ඉතින් මම හුඟක් ආඩම්බර වෙනවා, ඒ වගේම සතුටු වෙනවා. මගේ කණ්ඩායම සහ මගේ රට වෙනුවෙන් මට ලොකු සේවයක් කරන්න පුළුවන් වීම ගැන. ඉතින් ඒ වගේම මම ලංකාවේ 100 වෙනි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා. ඉතින් ටෙස්ට් වරම් ලබා ගන්නවා කියන්නේ ක්‍රීඩකයෙක්ගේ මහිතන් ක්‍රිකට් ක්‍රීඩේ ලබන ලොකුම ජයග්‍රහණය. ඉතින් මට ලංකාවේ 100 වෙනි ටෙස්ට් ක්‍රීඩකයා වීමට මට වාසනාව ලැබුණා. ඉතින් කඩලු 48ක් දාවගත්තා ටෙස්ට් වලදී. ඒ වගේම එක් දින කඩලු 199ක්, 20x20 කඩලු 66ක් ලබා ගන්න මට පුළුවන් වුණා. ඉතින් මේ හැම දෙයක්ම මගේ පෞද්ගලික දක්ෂතාවයන් වගේම එය කණ්ඩායමේ ජයග්‍රහණය සහ රටේ ජයග්‍රහණයට ඉවල් වුණා කියලා මම හිතනවා. ඉතින් ඒ වගේම IPL තරගාවලියට, BPL තරගාවලියට, ඉංග්ලන්ඩ් වල කවුන්ටි කණ්ඩායමකට, සසෙක්ස් කණ්ඩායමට, ඒ වගේම අනිකුත් ලීග් වලට මට යන්න පුළුවන් වුණේ මම ලංකාවට ක්‍රිකට් ක්‍රීඩා කරපු හින්දා. මාව ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා කරපු හින්දා තමයි ඒගොල්ලෝ මාව දැකලා ඒවට මාව සම්බන්ධ කරගත්තේ. ඉතින් මම මේ ක්‍රීඩාවට හුඟක් ආදරය කරන්නේ සහ ගෞරව කරන්නේ ඒක හින්දා. මම කිව්වේ මේ ලසිත් මාලිංග කරපු ඉල්ලීම අනුව එයා රිටයර් වෙන මැච් එකේදී තරගයක් හැකිනම් ලබා දෙන්න. ඉතින් දැන් 22ක් තෝරලා තිනවා. ඉතින් ඒ 22 නෑ කියන්නේ ওই 22 තමයි කණ්ඩායම කොහොමත් තෝරන්නේ. ඉතින් එතකොට දැන් හෙට නෙමෙයි අනිද්දාට ලසිත්ගේ මැච් එක තියෙනවා. ඉතින් ඒ අනුව මට මේක ලැබෙන එකක් නැහැ කියලා හිතලා තමයි මම අද ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගන්නවා කියලා තීරණය කරේ. මොකද මම කරපු දේ මම දන්නවා රටට. ඉතින් ඒක මේ මං කිව්වාගේ ඉස්සෙල් ලසිත් කියපු ප්‍රකාශයත් එක්ක තමයි මේ හැම දෙයක්ම ඉතින් කරලියට ආවේ. ඉතින් මම ඔහුට ස්තුතිවන්ත වෙනවා මාව මෙච්චර ප්‍රසිද්ධ කරාටයි මේ ලසිට. ඉතින් කිසිම දුකක් නැහැ. මොකද හැමදාම ක්‍රිකට් ගෑවේ සන්තෝෂෙන්, ක්‍රිකට් වලින් එළියට යන්නේ සන්තෝෂෙන්.
මගේ විශ්වාසය.